දිගු කාලයක් තිස්සේ දැන් සෑහෙන කාලයක් තිස්සේ අපට රජෙක් නැතිවි හිටියා. පස්වෙනි මහින්ද රජතුමා දකුණු ඉන්දියාවට අල්ලගෙන ගියාට පස්සේ අපට පළවෙනි පස්වෙනි මහින්ද රජතුමා දුර්වල රජ කෙනෙක් බව හැබෑව. නමුත් ඔහු රජු. ඉතින් ඒ අභිමානය අපේ රටේ අයට තිබුණා. ඔහු මිය ගියාට පස්සේ ඉතින් ඇතිවෙච්ච තත්ත්ව අපි වැඩසටහනක කතා කළා. සාමාන්‍ය ඉන්දියාවේ මහරජා කෙනෙක්ගේ මාලිගාවට ගියත් මාලිගාවල් ඒ කණ්ණාඩියෙන් අපේ රජවරු දිහා බලන්න එපා. අපිට මේ පුරාවිද්‍යාඥයෝ හැටියට අපිට රජ කෙනෙක්ගේ කියලා හිතන්න පුළුවන්, කියන්නේ රජ කෙනෙක්ට සුදුසුයි කියලා හිතන්න පුළුවන් විදිහ එකම ගොඩනැගිල්ල හම්බෙලා තියෙන්නේ. Unlimited History අපේ ජාතික කතාව. අපි අලිත් අද 114 වෙනි කොටසේ දෙවනි 114 වෙනි වැඩසටහනේ දෙවනි කොටසත් එක්කයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් අපි කලිනුත් සඳහන් කරා අපිත් එක්ක මේ ගනුදෙනුව තියාගන්න 0112553 63 0112553 63 අපිට කතා කරන්න. මේ මොහොතේ සජීවීය ප්‍රතිචාර දක්වන නම් දැම්ම ඔබේ Facebook එකට ගිහිල්ලා Neth FM Facebook අඩවියට ලයික් එකක් දාලා එතන ඉහළින් පළවෙනි බැනර් එකේ පළවෙනි කමෙන්ට් එකක් විදියට ලියන්න. අපේ YouTube එක නම් ඔබ අපේ මේ වැඩසටහන නරඹන්නේ අහන්නේ කරුණා කරලා මේ අපිට කමෙන්ට් විදිහට ඔය ඕනම විදිහකට ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මාර්ග ඔස්සේ ප්‍රතිචාර දක්වන්න. අපිත් එක්ක ඇයි හොඳයිකම් පවත්වීම තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන දේ. සර් මේ ඇමරිකාවේ ඉඳන් අපේ රසිකයෙක් මිත්‍රයෙක් එතුමා තකහණියක්ම ලංකාවට ආවම අපිව කාර්යාලයට හොයාගෙන ඇවිල්ලා අන්ඩ්‍රම් මාරසිංහ මහත්මයා මේ History of the World 100 objects කියලා ඉවරලා මේක සර් මේ ක්‍රෙඩිට් කාඩ් එක දක්වා හරි අපූරු පොතක් මම උඩින් පල්ලෙන් බැලුවා මේ සර්ට දෙන්න කියලා අරන් ආවේ. හැබැයි මේ දැම්ම සර්ට දෙන්නේ නැහැ. මම මේක කියෝලා සර්ට දෙන්න ඔන්න අනුර මේ සර්ට දුන්නා කියලා හිතාගන්න. ටැග් බෙදාගත්තා. ආ ටැග් බෙදාගත්තා. මේ ඉතින් බොහොම ස්තුතියි. මේ වගේ අපිට පොත් එවනවා මේ අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න තිස්ස ආටිකල් මහත්තයත් අපිට පොතක් එවලා තිබ්බා එතුමගේ පොත බලලා විචාරයක් කරන්න කියලා. අපි ඒක හකීක්මණින් කරන්නම්. ඉතින් මේ බොහොම ස්තුතියි එහෙම අපිට ප්‍රතිචාර දක්වනවා. ඒකම මේ අපි නිරන්තරයෙන්ම කියනවා අනේ මේ අවස්ථාවේ අපේ රටට මේ විදේශීය ශ්‍රී ලාංකිකයන්ගෙන් අනුර මහත්තයා පොත් ගෙනා වගේම මේ අපිට මේවා දෙනවා වගේම රටටත් ඔබ ආධාර කරන්න. එහෙම කියන කට්ටිය අපිට දොස් පවරලා තිබ්බා. කමක් නැහැ අපිට දොස් පැවරුවට අපි මේ අවස්ථාවේ ඔබ ඉදිරියේ හිඟා කණ්ඩ වුණත් ලෑස්ති. මොකද මේ රටේ මහපාරේ ඇවිදින කරන මේ රටේ හුස්ම ගන්න මේ රටේ දේවල් අපි මේ සංනිවේදනය වෙන අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා රාජ් සෝමදේව මහත්තයාටත් මටත් හොඳටම තේරෙනවා ඩොලර් සතයක් හරි මේ වෙලාවේ මේ රටට කොච්චර වටිනවද කියලා. නේද සර්? ඒකින්ද ඔබ අපි ගැන සමහර අය අපිට කියලා තිබ්බා මේ සමහර අය ගියහා මේවන්නම් කියලා. ඉතින් අපි එතකන් ජීවත් වෙන්න ඕනේ නැද්ද මේ රටේ? අර මේ අපේ මේ රටේ මේ මිනිස්සු බෙහෙත් බොන්න ඕනේ නැද්ද? කවුරු හරි මේ යනකම් ඉඳලා අන්තිම ඔක්කොම අපි ජාතියෙන් සමුගත්තයන් පස්සේ ඔබ ඩොලරයක්වත් එවල වැඩක් නැහැ. ඔබේ අම්මව තාත්තව ජීවත් කරගන්න බැරුව. හරි අපි කතාවට එමු සර්. දැන් හලුතර පාණ්ඩේ කුමාරයාගෙන් පස්සේ ඉඳන් කිව්වා අපේ රටට ස්වර්ණමය සමයක් එනවා කියලා. මම දැක්ක බොහෝ දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා සර්, ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ ගැන නම් ලොකු විස්තරයක් ඕනේ කියලා. දැන් අපි කොතෙන්ද යන්නේ කියලා අපේ රටේ යම් කිසි මට්ටමකට ඉතිහාස දන්න කට්ටිය දන්නවා. ඇත්තම අපිට නුවන් සෑහෙන කාලයක් ගත කරන්න වෙනවා බොහොම හිමින් සැරේ ඒ ඇතිවෙච්ච වර්ධනය පැහැදිලි කරන්න. ඔව් ලොකු ඔපරේෂන් එකක්. ඔව් අද ඉඳන් පටන් ගන්න ලොකු මෙහෙයුමක්. එතකොට අර පරාක්‍රම පණ්ඩු කියලා කුමාරයෙක් අවසානයේදී රුහුණේ රජ වුණා. ඔහුට අවුරුදු 2යි කාලය ගත කරන්න පුළුවන් වුණේ කියලා අපි සඳහන් කළා. ඊට පස්සේ මේ හරි මූලයක් ඉතිහාසයේ පේන්නේ නැති ලෝකේශ්වර කියන නමින් හඳුන්වන තවත් පුද්ගලයෙක් අර පරක්කම පණ්ඩුගේ කාලය අවසන් වුණාට පස්සේ
රුහුණේ පාලන බලය අත්පත් කරගත්තයි කියලා ඉතිහාසය වාර්තා කරනවා. දැන් අපිට පේනවා මේ කාල පරිච්ඡේදය තුළ ලංකාවේ උතුරු මැද වියලි කලාපය චෝල ජාතිකයන්ගේ අනසකට යටත් වෙලා තිබුණා. වොන් බොහොම තද විදිහට ඒ අනසක ගෙනියන්න ඇති එකක් රටේ තියෙන සම්පත් ඔවුන්ට පරිභෝජනය කරගන්න ඕන නිසා අන්තර්ජාතික වෙළඳාමේ දෙක දෙපැත්තේ තියෙන ප්‍රධාන උපාය මාර්ගික වරාය දෙකක් ඒ බලය අල්ලගෙන යන්න. අනිත් පැත්තෙන් අපි මේක තේරුම් ගන්න ඕන හොඳට, අපි හුඟක් වෙලාවට ඉන්දියාවට යන්න පාවිච්චි කරේ ඔය ජම්බුකෝල පට්ටනම කියන තැන තියෙන වරාය. ඒ කියන්නේ යාපන අර්ධ ද්වීපයේ. මොකද එතන යන එක හරි ලේසි. හැබැයි අතනින් තමයි ළඟ නේද සර්? හැබැයි අමාරුයි යන්න නේද? මාතට පැත්තෙන් යන එක ඔය පොල් ගඩියක් බදාන පීනන කෙනෙක්ට ලේසි වුණාට යාත්‍රාවලින් යන්න බෑ නේද? යාත්‍රාවලින් යන්න බෑ. හරි. අනික අපේ රටේ කට්ටියට ඕනුනේ ඉන්දියාවට යන්න නෙමෙයිනේ. අපේ කට්ටියට උවමනා වුණේ ඉන්දි දකුණු ඉන්දියාවේ උපාය මාර්ගික තැනකට යන්නේ. සමහරවිට අයගේ පොණ්ඩච්චරි වරායට කියන නේද? අමරාවතිය, නාගාර්ජුන කොණ්ඩ ඔය වගේ තැන්වලටනේ යන්න ඕන. බෞද්ධ මධ්‍යස්ථාන හුඟක් වෙලාවට අපි භික්ෂුන් වහන්සේලානේ ඒ වගේ ගමන් ගියේ. ඒතර ඒ වගේ තැනකට යනවා. දැන් කන්‍යාකුමාරි තුඩුවට යන්න ඕන නම්, රාමේශ්වරමට යන්න ඕන නම් මාතොටින් යන්න පුළුවන් ඒකට. තුරේ කංකසන්තුරේට කිට්ටුව තියෙන ඒ දඹකෝල පටුන අද හඳුනන්නේ සම්බිලි තුරයි කියලානේ. ඉස්සර කිව්වේ ජම්බුකෝල පට්ටන. ජම් පට්ටන කියන්නේ වරාය. එතකොට පටුන කියලාත් කියනවනේ අපි. එතකොට දඹකෝල පටුන. එතකොට මේ දඹකෝල පටුනේ වරායේ ආරක්ෂක සංවිධාන තරකිරීමත් චෝලයන්ට උවමනා වුණා. මොකද අපේ කට්ටිය මේ වරායන් වලින් එළියට ගිහිල්ලා කේරළ පාණ්ඩයන් සංවිධානය කරගෙන ප්‍රතිප්‍රහාරයක් එල්ල කරගන්න ඕන වෙලාවට ඉඩකඩ තිබුණානේ. ඒ නිසා ඒකත් පාලනය කළා. ඉතින් කොහොම හරි ලෝකේශ්වර රුහුණ මේ කාලේ ඉතිහාසය හුඟක් වෙලාවට අවකාශය වශයෙන් නාභිගත වෙන්නේ රුහුණට. එතකොට මේ මම අවසන් කරේ ගිය සතියේ ලෝකේශ්වර කියලා කෙනෙක් රුහුණේ පාලනය අරගෙන ගියයි කියන අයෝධ්‍යාව පැත්තෙන් ආවා කියලා වගේ. අයෝධ්‍යාව පැත්තෙන් ආවා. අයෝධ්‍යාව පැත්තෙන් ආවේ ජගතිපාල. ජගතිපාල අපි දන්නවා. ඒවට එක අවුරුද්දයි පාලනය ගෙනියන්න පුළුවන් වුණේ. චෝල ජාතිකයෝ අතින් ඔහු ඝාතනය වුණා. ඊට පස්සේ දැන් මේ ලෝකේශ්වර රුහුණේ පාලනය කරා. නමුත් මේ අතරතුර අපේ රටේ හිටපු දුරදැක්මක් තියෙන අය ලෝකේශ්වර විවේචනය කර කර පරාක්‍රම පණ්ඩුට එරෙහිව අරගල කර කර හිටියේ නැහැ. ඒ වෙනුවට උන් කළේ ඊට වඩා හොඳ ඥානවන්ත උපාය මාර්ගික වැඩ කටයුත්තක්. ඒ කුමක්ද? ඔවුන් බැලුවා ලංකාවේ ඉදිරි දේශපාලනය ස්ථාවර කිරීම සඳහා වඩාම යෝග්‍ය පුද්ගලයෙක් අපි සොයාගන්නේ කෙසේද කියන එක. එතකොට මේක මං හිතන්නේ ඒ කාලෙත් තිබුණා, අද කාලෙත් තියෙනවා. අපි හැම කාලෙකම මූණ දුන්නේ අපව පාලනය කරන්න වඩාම සුසු පුද්ගලයා තෝරා ගැනීමේ ගැටලුවටනේ. සමහර අයට ගැටලු වලට දෙන විසඳුම් අර්බුද වලින් කෙලවර වෙනවා. ඒ නිසා මේක තීරණාත්මකයි, පාලනය සඳහා සුදුසු පාලකෙක් තෝරා ගැනීම කියන එක. ඉතින් ඒක කරන්න අපිට තිබුණා ඉස්සර කාලේ විවිධ නිර්ණායක. අද නම් ඉතින් අපි ඔය ඡන්ද සර්වජන ඡන්ද බලය තියෙන නිසා ඡන්දෙන්න එක කරන්න ඉස්සර කාලේ එහෙම නෙමෙයි. රජවරු බලනකොට මහජනය ලොකු සහභාගීත්වයක් ඒකට තිබුණා. ඉතින් බලන්න දැන් ඒක හොඳට පේන තැනක් නේ. දැන් මේ අර්බුදය එක එකනා පරාක්‍රම පණ්ඩුලා, වික්‍රම පණ්ඩුලා, අයෝධ්‍යාවේ කුමාරවරු, අරගුල්ලෝ මේගොල්ලෝ ඇවිල්ලා මේ කෙටි කාලවල මේක බලය අල්ලගත්තට මේක කරගෙන යන්න බෑ. හරි. මොකද ප්‍රධාන ප්‍රතිවිරෝධී බලයක් තියෙනවා මේ පොළොන්නරුවේ. දැන් මේක නුවන් දැන් අද අපි මේ ඉතිහාසයේ මේ කොටස කතා කරනකොට අපිට පේන්නේ හරි අපි සරල සමාන්තරව බැලුවොත් චෝලියෝ ඇවිල්ලා පොළොන්නරුව අල්ලගෙන ඉන්න අනුරාධපුරයේ. රුහුණේ අපේ අය සංවිධානය වෙනවා. මේ බලය තුරන් කරන්න. ඒතර දැන් අද අපි ගත්තොත් එහම අද අපිට එහෙම කවුරුත් අල්ලගෙන ඉන්නේ නැහැ පොළොන්නරුව හරි අනුරාධපුරයේ හරි. ඒතර අද අපි අදත් අපි පේනවා අපි හුඟක් ලොකු සමාජ අර්බුදයක ඉන්නේ. දේශපාලන අර්බුදයක අපි පැටලිලා ඉන්නවා. එතකොට දැන් අද හැම කෙනෙක්ම පාලනය ගැන කල්පනා කරමින් ඉන්නවා. එතකොට අදත් අපි වැඩ කටයුතු කරන්නේ අපට එරෙහිව තියෙන
යම්කිසි අභියෝගයක් වෙනුවෙන්. මොකද අපි අපි ආර්ථික වශයෙන් ලොකු අර්බුදයක ඉන්නවා, සමාජීය වශයෙන් ලොකු අර්බුදයක ඉන්නවා, ඒ වගේම රටේ තියෙන රටේ සමාජයේ පවත්වාගෙන යන්න ඕන මූලික නිර්ණායක අද සෝදාපාලුවට ලක්වෙමින් තිබෙනවා. මහමග, මහදවල් ඉතාම භයානක අවියායුධ අරගෙන ඇවිල්ලා එලි පිට මිනිස්සු ඉස්සරහා මිනිස්සුන්ව වෙඩි තියලා දාලා යන තත්ත්වයට සමාජයේ පත්වලා තියෙනවා. එතකොට මේ හැමදාම වගේ අපිට මාධ්‍ය බලනකොට අතරින් පතර අහන්න හම්බ වෙනවා මිනිස්සුන්ව මහමග මාර්ගවල වෙඩි තබා ඝාතනය කළා යනවායි කියලා. එතකොට ආරක්ෂකාංශයේ වැදගත් නිලධාරීන්ට මහමගදී පහර දෙනවා. ඉතින් මේවා දිහා බලනකොට මේවා සිද්ධිවාචක දේවල් හැටියට නෙමෙයි අපි මේ කතා කරන්නේ. සමාජයක නීතිය හා අනුපිළිවෙල කියන එක, law and order කියන එක බිඳ වැටෙනවා නම් ඒ ඉතාම භයානක තත්ත්වයකට ඒ සමාජය යනවායි කියන එකේ පෙරනිමිත්තක්. එතකොට අපිට තියෙන්න ඕන නීතිය පිළිබඳ ලොකු විශ්වාසයක් හා නීතිය පිළිබඳ ආරක්ෂාව පිළිබඳ ලොකු හැඟීමක් ඕනම සමාජයකට තිබුණොත් විතරයි ඒ සමාජය නිරෝගී සමාජයක් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට ඒ කියන්නේ නෛතික ප්‍රතිශක්තිකරණය, නීතිමය වශයෙන් ප්‍රතිශක්තියක් තියෙනවා අපිට. වැරදි දෙයක් සිද්ධ වුණාම ඒක ප්‍රතික්ෂේප කරන ක්‍රමයක් සමාජය තුළ ස්ථාපනය වෙනවා. දැන් අපි රජවරු හෙව්වේ මොකටද කියලා කතා කරොත් එහෙම අපේ රජවරු නැති වෙච්ච කාලේ රජවරු හොයන්න අපේ රටේ මහජනතාව වැඩ කටයුතු කරේ දිවි පරදුවට තබලා මෙන්න මේ අවශ්‍යතාව නිසා. ඒගොල්ලන්ට රටක් වුවමනා වුණා. ඉතින් මම මේ කතාව කියන්න යන්නේ දැන් ඔබ දන්නවා අපි අහන් හිටපු අපේ හිතවත් ශ්‍රාවකයොත් දන්නවා, අපි බලපු ප්‍රේක්ෂකයොත් දන්නවා, දිගු කාලයක් තිස්සේ, දැන් සෑහෙන කාලයක් තිස්සේ අපට රජෙක් නැතිවි හිටියා. පස්වෙනි මහින්ද රජතුමා දකුණු ඉන්දියාවට අල්ලගෙන ගියාට පස්සේ අපට පළවෙනි පස්වෙනි මහින්ද රජතුමා දුර්වල රජ කෙනෙක් බව හැබෑව. නමුත් ඔහු රජු. ඉතින් ඒ අභිමානය අපේ රටේ අයට තිබුණා. ඔහු මිය ගියාට පස්සේ ඉතින් ඇතිවෙච්ච තත්ත්ව අපි වැඩසටහනක කතා කළා. ඉතින් දැන් මේ වෙලාවේ රජෙක් නැහැ. ඉතින් නුවන් මොකද කළේ, මේ හිටපු නායකයෝ රුහුණේ හිටපු ප්‍රාදේශික නායකයෝ හිටියානේ. ඒ ප්‍රාදේශික නායකයෝ අපි ඉස්සෙල්ලත් කතා කරා, බුද්ධ කියලා නායකෙක් හිටියා, කිත්ති කියලා නායකෙක් හිටියා, තව ඔය ලේඛනවල එහෙම තියනවා කාලිංග නාවිනි තාරාදෙටු කියලා හඳුන්වන නායකයෙක් හිටියා, නාවිනි තාරාදෙටු කියලා හඳුන්වන කෙනෙක් හිටියා. ඉතින් මේ වගේ නායකයෝ හිටියා, ප්‍රාදේශීය නායකයෝ. ඔවුන්ට කෘෂිකාර්මික බලය නිසා ඔවුන්ගේ බලය පැන නැගී තියෙන්ට ඇති. සමහර අය මේ මොනවාද පළාත් පරිපාලනය සම්බන්ධ වෙලා හිටපු බව අපට පේනවා, ආරක්ෂක නිලධාරීන් හැටියට හිටපු බව පේනවා. මේ අය ඔක්කොම එක්කහු වෙලා මේ රුහුණේ අය එක්කහු වෙලා රජෙක් සෙවීමේ මෙහෙයුමක්, රජෙක් තැනීමේ මෙහෙයුමක් කර පටන් ගන්න කලින් ඒ තනන රජු සොයා ගැනීම, ඒකට සුසුකම් තියෙන කෙනා හොයාගන්න එපා, ඒ සොයා ගැනීමේ මෙහෙයුමක යෙදුවා. මේ මෙහෙයුම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ ඔවුන්ට පුළුවන් වුණා හොයාගන්න. දැන් අපි මතකනේ හුඟක් වැඩසටහන් කීපයකට ගිහින් මානවම්ම රජතුමා ගැන කතා කරන්නේ. ඔව්. එතකොට මානවම්ම රජතුමා මිය ගියාට ඊට පස්සේ ආපු රජවරුත් මිය ගියාට ඒ පරම්පරා සම්බන්ධතාව තියෙන පුද්ගලයෝ ඉන්නවනේ. හරි. රුහුණේ හිටියා මානවම්ම රජුගේ ඥාතිත්වයක් දක්වන පුද්ගලෙක්. ඔහුගේ නම මුගලන්. ඒ මුගලන් කියන පුද්ගලයායි ඒ වගේම අපි කතා කරා දාටෝපතිස්ස කියලා රජ කෙනෙක් ගැන. දාටෝපතිස්ස රජතුමාගේ පරම්පරාවට සම්බන්ධයක් තියෙන ලෝකිතා කියන කුමරිය ගැනයි මේගොල්ලන්ට සොයාගන්න පුළුවන් වුණා. ඇයිස මේ ඒ පරම්පරාවල්ම හොයාගෙන යන රජ කෙනෙක් හොයාගෙන ඇයි ඒ ධාතුවම හොයාගෙන යන්නේ? නෑ, ඒකට මෙහෙමයි හේතු. ඒක තියෙන්නේ අපි අනුමත කරන්නේ මේ පවුල් දිගට දේශපාලනය අල්ලගන්නවා කියන එක. හැබැයි මට ඒක සාධාරණ ප්‍රශ්නයක් සමට ඇති වෙච්ච. ඒක ඉතාලම මේ බැලු බැල්මටම ඒක සාධාරණ ප්‍රශ්නයක්. මොකද අපි හෙම්බත් වෙලා ඉන්න ඔය ප්‍රශ්න නිසා. ඒකනේ. අද වර්තමානයේ. හරි. එතකොට මේක ඉතිහාස වෙන්නේ මේ අපි මේ කතා කරන්නේ වැඩවසම් සමාජයක් ගැන. කියන්නේ ඉඩම් භුක්තිය මත පදනම් වුණු සමාජ සම්බන්ධතා ගොඩනැගිච්ච රජ
කියන චරිතයක් මගින් පාලනය විය යුතුයි කියලා විශ්වාස කරපු මේ අපේ රටේ හිටපු රජවරු ඔක්කොම හිතන්න එපා මේ අක්බර් රජුරෝ වගේ කියලා. එහෙම නැත්නම් මෞර්ය චන්ද්‍රගුප්ත වගේ හරි මෞර්ය අශෝක වගේ හරි කියලා හිතන්න එපා. අර අශෝකගේ රාජකීය ජීවිතය අපිට පේනවා ඉන්දියාවේ පැට්නා නගරයට කිට්ටුව බුලන්දි බාග් කියන ස්ථානයෙන් හොයාගෙන තියෙන මෞර්ය මාලිගාවේ ගල්කුළුණු ඒවා විශාලත්වය දිහා බැලුවම මා විශාල අධිරාජ්‍යයක අපිට මැවිලා පේන්නේ. සාමාන්‍ය ඉන්දියාවේ මහරාජගෙනගේ මාලිගාවට ගියත් අම්මෝ විශාල මාලිගාවල් මාලිගාවල් ඒ කණ්ණාඩියෙන් අපේ රජවරු දිහා බලන්න එපා. අපිට මේ පුරාවිද්‍යාඥයෝ හැටියට අපිට රජ කෙනෙක්ගේ කියලා හිතන්න පුළුවන්, කියන්නේ රජ කෙනෙක්ට සුදුසුයි කියලා හිතන්න පුළුවන් විදිහ එකම ගොඩනැගිල්ල හම්බෙලා තියෙන්නේ පොළොන්නරුවේ තියෙන පළවෙනි පරාක්‍රම බහුරජ්ජුරුවන්ගේ. මෙච්චර රජුරු හිටපු රටේ ඈ. ඒතර ළමයිත් අහනවා කෝ දුටුගැමු රජතුමාගේ මාලිගය, කෝ වසබ රජතුමාගේ මාලිගය. ඒ වේ එහෙම නෂ්ටාවශේෂ අපිට හොයාගන්න නැහැ. ඉතින් ඒක පාදමක්වත් නැහැ නේද? පාදමක්වත් නැහැ. ඉතින් ඒ හින්දා මේ මෙච්චර ගොඩනැගිලි මේ පුංචි කැසිකිලි වැසිකිලි පවා හම්බෙන රටේ පුරාණ කාලයේ පන්සල් වල රජ කෙනෙක්ගේ තෑ මේ හිටපු තැනත් පේන්න තියෙන තැනක් අපිට හම්බෙන්නේ නැහැ. ඒක තමයි අපේ දැක්ම. අපි රජවරු බලන්න ඕන. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මොගල් අධිරාජවරු යන රාජස්ථාන් වල තියෙන පැරණි මාලිගා දිහා බල්ලා, ෂාජහන්ගේ ටජ් මහල් එක දිහා බල්ලා නෙමෙයි අපේ රජවරුන්ගේ මාලිගා සහ රජවරු ගැන අපි තීරණය කරන්න ඕන. ඒක තමයි පැහැදිලි. අපේ රජවරු අපේ පාලකයෝ කියලා කියන්නේ ගොවි නායකයෝ. ඒක අපි ඕනනම් ඉතාම පැහැදිලිවම පුරාණ කාලේ ඉඳලම මේ රාජ්‍යත්වයේ පරිණාමය වෙන හැටි ගැන කියනකොට මීට කලින් ඒ ගැන ඉතාම විශිෂ්ට පර්යේෂණ කරපු ඉතාම වැදගත් ඉතිහාසඥයෝ සහ පුරාවිද්‍යාඥයෝ ඉන්නවා. ඉතින් මේ ඒ පර්යේෂණ ප්‍රති ඔක්කොම අරගෙන අපිට පෙන්වන්න පුළුවන් අපේ රජවරු කියලා කියන්නේ මේ පාරේ යනකොට රජ්ජුරු ඇතා පිට යනවා. ඊට කලින් අස්සියෝ වල උඩ නැගගත්ත තව 10-15 දිනක ඉස්සරහින් හොරණෑ පිඹ පිඹ යනවා. එහෙම එකක් නැහැ. එහෙම එකක් තිබුණේ නැහැ. ඔය ඉස්කෝලේ පොත්වල චිත්‍රවල තිබ්බට ඇත්ත ඒක නෙමෙයි. ඒක නෙමෙයි. අපිට පේන මේ දිහා බැලුවට පස්සේ මොකද අපේ පාලකයෝ හරි හිතකාමී. මොකද මහා සම්මත කියලානේ කියන්නේ. මහා හිතකාමී. ඒ අය මහජනයත් එක්ක ගෙනිච්චි අර මේ බොහොම හිතකාමී සම්බන්ධතා. අපේ තියෙන මේ රජවරුන්ට අන්තප්පුර තිබුණා, මාලිගාව කිට්ටුවෙන් යන්න බෑ කාන්තාවකට. ද එහෙම ඒවා මේ හදපු නිකන් මති බ්‍රහ්ම. ඒවා මේ එහෙම සත්‍යයි කියලා පෙන්නුම් කරන්න අපිට පුළුවන්කමක් නැහැ. මොකද රාජකීය ජීවිතය කියන එක ඔය හැම ජීවිතයක්ම සමාජයේ අපි කියනවා ඒකට සන්දර්භ මූලිකයි කියලා, කොන්ටෙක්ස් ස්පෙසිෆික්. එතකොට මේ සංස්කෘතිය දිහා බලාගෙන තමයි මේ පාලකයෝ අරගොල්ලෝ මේගොල්ලන්ගේ දේවල් අපි බලන්න ඕනේ. දැන් පොඩි හරි එහෙම එකක් දැක් ගන්න තියෙන කාශ්‍යප රජුරුව ගැන තමයි සීගිරියට ගියානේ. කාශ්‍යප රජුරුව ගැන උනත් නුවන් අපි පෙන්වුවා අපේ හිතවත් ප්‍රේක්ෂකයන්ට. ඒ සීගිරියේ තියෙන පරිමාණයත් එක්ක බලනකොට අපි පෙන්නපු මාලිගාව හරි පොඩි. ගිම්හාන මාලිගාව. මාලිගාව හරි පොඩි නේ. සම පැලස් කියලා. තම් පුංචි ඒවා. ඉතින් ඒ නිසා ඒ රජවරු රජෙක් කියලා පෙන්වුවේ ඉන්න තැනින්වත් යන අස්සකරත්තෙන්වත් නෙමෙයි කියන එක අපිට පැහැදිලියි. අපි සමාජයට පරමාදර්ශ නිර්මාණය කරන කොට අපි අපේ ප්‍රවේණියන් උරුමයෙන් එකට පාඩම් ඉගෙන ගැනීම අවශ්‍යයි. එතකොට දැන් රජු හොයනවානේ කට්ටිය, රජෙක් හොයලා රජ කරවන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. හොයන්නේ මේක කියන්නේ මොකක්ද? රජෙක් හොයනවා කියන්නේ ඒ පාලනය සඳහා සුදුසු පුද්ගලයෙක් හා පාලනය වීම සඳහා යටත් වෙන සුදුසු පුද්ගලයෙක් නෙමෙයි හොයන්නේ. හරි. එතකොට දැන් අපි දන්නවා රාජධර්ම කියලා જાතියක් තියෙනවා. රාජධර්ම. රාජ රජුගේ ධර්මය නම් ප්‍රජාව රැකීමයි. ඒ ප්‍රජාව රකින්ද ඒ පුද්ගලයෙකුට තියෙනවනේ පෞරුෂයක්. ඔහුට රාජධර්ම ගැන වැටහිමක් තියෙනට, ඔහුට රාජධර්ම ගැන දැනගැනීමට හා පිළිපැදීමට හික්මීමක් තියෙනට. හරි. එතකොට දැන් ප්‍රභු පවුල් අපි දන්නවා සමාජයේ ප්‍රභු පවුල් බොහෝ දුරට ඒගොල්ලන්ගේ ප්‍රභුත්වය නඩත්තු කරගෙන යන්නේ බොහොම මේ සමාජයත් එක්ක පරිස්සම් සහගත සම්බන්ධතා පවත්වාගෙන තමයි සමාජයේ ඉදිරියට යන්නේ. එතකොට ඒගොල්ලෝ ඔය සමාජයේ තියෙන බොහෝ දේවල් සුලභ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. අපි කියන්නේ ප්‍රභූවරු කියලා. ප්‍රභූ කියන ප්‍රභූ
කියන වචනේ තේරුම විග්‍රහ කර කවුද ප්‍රභූවරය කියන්නේ? අපි කියන බැලු බැල්මටම එයාගේ මහත්මා ගතිය ප්‍රභූභාවය පේනවායි කියලා. කියන ඇවතුම් පැවතුම් ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ ආගමෙන් කියනවනම් ඉඳීම සිටීම ඇවිදීම කතා කිරීම ඒවෙන් හික්මුණු ශික්ෂණමය පුද්ගලයෝ සමාජයේ ඉන්නවා. ඒ ශික්ෂණය යන්නේ ඒගොල්ලන්ගේ උරුමයත් එක්ක. හරි, අපි කියමනටත් කියනවානේ අම්මලා තාත්තලා හදන්න බැරි වෙලා ගුරුවරුන්ට හදන්න බැරි වෙච්ච උන් හදන්න බෑ කාටවත් කියලා. හරි, මේ කියන එකේ යථාර්ථයක් තියෙනවා. ඒ කියන්නේ දෙමව්පිය පසුබිමෙන් චරිත ගොඩ නැගෙනවා. ඒ ඥාති පරිසරත් එක්ක චරිත පෞරුෂය ගොඩ නැගෙනවා. ඒතර මේ රජුන් ශාස්ත්‍රීය කියලා ඒ ගොඩ හදාගත්ත පෞල්වල ඒ ප්‍රභු හැසිරීම් ප්‍රභු සමාජ සම්බන්ධතා තිබුණා. ඒතර අපේ රටේ බහුතර සාමාන්‍ය වැසියෝ ගොවියෝනේ, එහෙම නැත්නම් පශුපාලකයෝ. ඒගොල්ලෝ ඉල්ලුවේ කුඹුරු කොටන් නැති, ගවපාලනය කරන්න නැති, ඒවා පාලනය කිරීමට තරම් ශික්ෂණයක් හික්මීමක් තියෙන නායකයෝ, සමෘද්ධිමත් අය. හරි, ඒතර සමෘද්ධිය තිබුණේ කාටද? අර ඒගොල්ලෝ ඉඩම් හිමියෝ, ඒගොල්ලෝ බදු අය කරපුවා, ඒගොල්ලන්ට සමෘද්ධිය තිබුණා. ඒතර සමාජයේ ඉල්ලා හිටියේ එහෙම අය. හරි, එහෙම ඉල්ලා හිටියේ ඇයි? එහෙම ඉල්ලා හිටියයි ඒගොල්ලෝ දැනගත්තා. ඒගොල්ලෝ පාලනයට ආවට පස්සේ පාලන බලයෙන් සල්ලි හම්බ කරන්න ඒගොල්ලෝ යන්නේ නැහැ කියලා. රජවරු එහෙම කරේ නැහැ. රජවරු බදු අය කරා. ඒ මේ කවුරු හරි කියන්න පුළුවන් අම්මේ මේ රජවරුන්ට සුදුහුණු ගන්න හදන්නේ, මේ කියන්නේ ආපහු රාජ මේ පාලනයක් ඕන කියලාද කියලා අහලා අර්ථ නිරූපණය කරන්න එපා. අපි මේ කියන්නේ අපේ ඔබ අහපු ප්‍රශ්නෙට ඇයි මේ අපේ කට්ටිය මේ හොයාගෙන යන්නේ කියලා. හොයාගෙන යන්නේ ඒගොල්ලෝ අතින් පාලනය වෙන්න කැමතියි කියන එක. ඒක අපේ ඓතිහාසික වැඩවසම් මුරුමයක්. වැරද්ද තියෙන එක නෙමෙයි. වැඩවසම් භාවයේ අහොසි වුණාට පස්සෙත් වැඩවසම් චින්තනය අරන් යන එක. එතනයි ප්‍රශ්නේ. පෞල් වලින් එන්න ඕන කියලා හිතන්නේ. තාම පෞල් වලින් එන්න ඕන කියන එක. පියාගෙන් පසු පුතාට, පුතාගෙන් පසු පුතාගේ පුතාට පාලනය හිමි විය යුතුයි කියන අර තිබිච්ච පුරාණ අදහස තවදුරටත් ඉදිරියට අරන් යන එක. දැන් ලෝකේ වෙනස් වෙලා, අපේ ක්‍රම වෙනස් වෙලා, අපේ ආකල්ප වෙනස් වෙලා නැති එක වෙනම ප්‍රශ්නයක්. නමුත් මේවා වෙනස් වෙලා. ඒතරේ අපිට ඒක ගලපන්න බෑ. දැන් අපි ඊට වැඩි ප්‍රජාතන්ත්‍රවාදීක විදිහට හිතන අධ්‍යාපන අවස්ථා පුළුල් වෙලා තියෙනවා, පොරවැසි අවස්ථා පුළුල් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඒක වෙනස්. ඔබ අහපු ප්‍රශ්නෙට මට දෙන්න තියෙන උත්තරේ ඒක. දැන් මේ වගේ සිද්ධි අපිට තේරුම් කිරීම හරිය ප්‍රයෝජනවත් වෙනවා. දැන් මම කිව්වා දැන් මේගොල්ලෝ මේ මොකද ඒ තේරුම් ගැනීම නැතුව මට තේරුණාස මේ යන්න බෑ කියලා. දැන් ඔය හැමතැනම දැන් අපි දැන් ක්‍රිස්තු වර්ෂ 1100 වගේ කාලෙනේ ඉන්නේ දැන් නේද? ඔව්. දැන් අපි අවුරුදු 10ක් විතර කතා කරනකොටත් ඔය සොයා යෑම ලම්බකර්ණ රාජවංශය වෙන්න පුළුවන්. ඔහොම සොයා යෑම ගැන මේ සරෙන්සරේ ආවා. දිගටම කියනවනේ නෑ. ඒක පැහැදිලි කිරීම අවශ්‍යයි. නැත්නම් මොකද දන්නවද වෙන්නේ? මේක වැරදි අර්ථ නිරූපණයකට යනවා සමාජයේ. මොකද මේ අපි ඓතිහාසික උරුමයේ තියෙන දේ තමයි අපි තාම අරන් යන්නේ. ඒකනේ. කියලා ඒකට සුජහතභාවයක් ලබා දීලා නෛතිකරණය කරන්නත් කට්ටිය ලෑස්ති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කඩොල් ඇත්තු හැන්ඩ ඉඩ තියෙනවා ගිහිල්ලා රජ ඉස්සරහ වැඳලා ඉවරලා රජාව මාලිගාට එක්කන් යයි කියන හිතලා අපි මුකුත් නොකර බලන් ඉන්න ඕනේ. එහෙම එකක් දැන් නැහැ. මේ ඉතිහාසය මේ කතා කරන්නේ. හරි, ඉතිහාසය කතා කරන්නේ වර්තමානයේට අපි පාඩමක් අරන් කියලා දෙන්න. එතකොට මේ අය හෙව්වේ දැන් අර මම කියවනේ මුගලන් කියලා මානවම්ම රජුගේ පෙළපතට ආයේති ප්‍රභූවරයෙක් හිටියයි කියලා. ඉතින් ඒගොල්ලෝ දිගින් දිගටම නඩත්තු කරා අපි මානවම්මට සම්බන්ධ කට්ටිය කියලා. ඒගොල්ලෝ යම්කිසි සමාජයේ යම්කිසි දුරාවලියක් නඩත්තු කරගෙන ආවා. රාජකීයෝ කියලා. හරි, එතකොට මේ අපි වැඩවසම් සමාජයක ජීවත් වෙන්නේ. දැන් කවුරු හිටියේ නෑ කවුද ওই මහාචාර්යතුමා මොකට වැඩවසම් සමාජයක් අපේ රටේ තිබුණ නැහැ කියලා මට කියලා දෙනවා මොන්ට. ওই වචනේ ඊට පස්සේ කියන්න එපා. අපේ රටේ කොහෙද වැඩවසම් සමාජයක් තිබුණා කියන්නේ. ඒ කියන්නේ මේ යුරෝපයේ තිබිච්ච වැඩවසම් සමාජය ගැන ඉගෙනගෙන ඒ දෘෂ්ටි කෝණයෙන් ලංකාවේ වැඩවසම් සමාජය දිහා බලන්න යන්න එපා. අපි වැඩවසම් කියලා කියන්නේ වචනේ ඕන් නැත්තම් අකමැති නම් පැත්තකින් දියන්න. අපි කියන්නේ ඉඩම් භුක්තිය මූලික කරගත්, ඉඩමේ අයිතිය සම්බන්ධ අදහස් මූලික කරගත් සමාජයක අපි හිටියේ. එවැනි ආකල්පයක් තිබිලා ඒ අනුව සකස් කරගත් නිෂ්පාදනයේ බෙදා යෑමේ, සමාජ නිෂ්පාදනයේ බෙදා යෑමේ ක්‍රමයක් තුළ අපි හිටියේ. අපිට හිටියේ ඉඩම් හිමියන් සහ ප්‍රවේණි දාසයන්. අපි පෙන්නන්නම් සෙල්ලිපි වලින් ඒවා. කුඩීන් කියන වචනේ යොදලා තියෙන්නේ අපේ සාමාන්‍ය මිනිස්සුන්ට 9 ශතවර්ෂය වෙනකොට. ඒවා අපිට හොඳට පෙන්වන්න පුළුවන්. අම්මන් මතක් කරා හැම වෙලාවෙම ওই ගලපාත විහාර සෙල්ලිපිය.
ඒ සෙල්ලිපි තියෙන නන් ටික අපි දවසක අපි කතා කරනවා කියලා කිව්වා. ඒ බලනකොට අපි ඒ නන් ගැන අපි කරන්න ඕන නුවන්. මොකද හේතු හුඟක් දෙන හරි කැමැත්තෙන් ඉන්නවා. අහන්න පුළුවන්. ඔය අපේ ඉතිහාසයේ හිටපු අයගේ නංගම් මොනවද කියලා අහන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. එතකොට අපි ඒකට උත්තර දෙන්න ඉතින් අපි දුර්ගම් රජුරන්ගේ මේ කතිබිසවගේ නම නම් කිව්වා. අපි නිතර මතක් කරන හින්දා. මතක් කරන නිසා. ඒ වගේ කතිබිසවගේ නම විතරක් නෙමෙයි තව හිටපු රාජ කුමාර කුමාරිකාවන්ගේ නම් තේරෙනවානේ. ඒවා ඉතින් වෙනස්කම්. ඒ නම කියලා කියන්නේ සමාජ ප්‍රකාශනයක්. නම සමාජ ප්‍රකාශනය. ඒ නිසා මේ වැඩසටහන ඉතම අදාළයි එක නුවන් අපි ඒක කතා කරන්න ඕන. ඔන්න දැන් හොයාගත්ත දෙන්නෙක් මානවම්ම රජතුමාගේ පෙළපතට සම්බන්ධ මුගලන් කියන කෙනායි, ධාටෝපතිස්ස රජතුමාගේ පෙළපතට සම්බන්ධ ලෝකිතා කියන කුමාරයයි. හරි වැදගත් බලන්න. මේ මොගලන් සහ ලෝකිතා තමයි විවාහ වෙලා හිටියේ. ප්‍රභූ පවුල් දෙක. හරි පාලන හිටින්නත් ඒගොල්ලෝ අවාවිව කරගෙන සම්බන්ධ ඒක අරන් යනවා. ඒක තමයි සමාජය තුළ ප්‍රභුත්වය මේගොල්ලෝ නඩත්තු කරගෙන අරන් යනවා. හරි මේ දැන් බලන්න දෙන්නම රාජකීය පවුල් වලට කියන්නේ මෙහෙම කෙලින්ම සම්බන්ධ නැහැ. කොහමද තියෙනවා සම්බන්ධ. නමුත් මේගොල්ලන්ට ඥාති සම්බන්ධතාවක් තියෙනවා. මොකද දැන් මේගොල්ලෝ මේ කියපු රජවරු දෙන්නම මිය ගිහිලා සෑහෙන කල් දැන්. මානවම්ම සහ දාටෝපතිස්ස. නමුත් මේගොල්ලන්ගේ පවුල් වලින් තමයි මේක එන්නේ කියන එක හඳුනා ගැනීම තියෙනවා. ඒ දෙන්න තමයි විවාහ වෙලා තිබුණේ. මොගලන් සහ ලෝකිතා. ඒතර මොගලන් සහ ලෝකිතා කියන්නේ ඒ රාජ්‍යත්වයට උරුමකම් ඇති දෙන්නෙක්. ඒ දෙන්නගෙම එලේ තියෙන්නේ. එතකොට මේ දෙපළපිට හම්බෙන දරුවා අනිවාර්යයෙන්ම රාජකීයෙක්, බලවත් රාජකීයෙක්. දැන් සමහර රජවරු හිටිය රජකම රාජ උරුමේ තිබුණාට විවාහ කරගන්නේ වෙන කෙනෙක්. දැන් ඔය මා අපේ හිටියා මට මතක හැටියට මහා දාටික මහානාගරි මහා චූලි මහතිස්ස හරි දමිල දේවි කියලා විසාවක් හිටියා. රූමත් දමිල දේවි. එතකොට අපි වෙන මොකුත් ඕනේ අපේ සාලිය කුමාරයත් එහෙමනේ. සාලිය කුමාරය. ඒ වගේ එහෙම තිබුණා. ඉතින් මෙතන බැලුවම මේ අවස්ථාව මානවම්ම රජුගේ රජ උරුමේ තියෙන මොගලන් කුමාරයාත්, ධාටෝපතිස්ස රජුගේ ලේ උරුමේ තියෙන ලෝකිතා බිසවත් දෙන්න විවාහ වෙලා ලැබෙන දරුවා අතිශය රාජකීය උරුමයක් තියෙනයි කියලා ඒ කාලේ පිළිගත්තා. හරි අපි ඊළඟට කතා කරමු ඉතුරු. අපේ පිළිගැනීම මොකද වුනේ, ඊළඟට මොකද වුනේ කියන කාරණේ ඊළඟ කොටසින් කතා කරන්න කලින් අපි ඔබට කියනවා අපිට කතා කරන්න 0112 55 33 63 නැත්තම් ෆේස්බුක් එකේ අපේ නැත් FM ෆේස්බුක් එකේ තියෙන බැනර් එක පල්ලෙහා කමෙන්ට් එකක් විදියට, නැත්තම් අපි බලන් ඉන්නව නම් කමෙන්ට් විදියට, ඔය කොයි විදියට හරි අපිට ප්‍රතිචාර දක්වන්න. අපි එහෙමනම් තුන්වෙනි කොටසට යන් අර දරුවා ගිහින් කොතනද නැවතුනේ කියලා බලා ගන්න. මෙතනින් පුළුවන් ඒ කොටසට පිවිසෙන්න. බලන්න කොච්චර වෙලා තියෙනවද කියලා.